Welcome back to my YouTube channel. ඉතින් ඔයා තාමත් කුෂානිපාරිස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. අද මගේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ ඔයාලා නිතර මගෙන් අහපු දෙයක් ගැන. ඒ තමයි මෙහි මහ බ්‍රිතාන්‍යයේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදියට ආවොත් ඔයගොල්ලන්ට මාසිකව කොච්චර විතර මුදලක් උපයන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. මේක ගොඩාක් නංගිලා මල්ලිලා මට පර්සනලිත් මැසේජ් කරලා අහපු දෙයක්. ඉතින් ඒ නිසා මම හිතුවා අද මගේ වීඩියෝ එකෙන් මේ ගැන කතා කරන්න. මුලින්ම කියන්න ඕනේ මහ බ්‍රිතාන්‍ය රජය ඔයගොල්ලන්ට ස්ටුඩන්ට් වීසා එක ග්‍රෑන්ට් කරන්නේ සල්ලි උපයන්න නෙමෙයි. එහෙම නැත්නම් ආදායමක් උපයන්න නෙවෙයි. මොකද ඒක ඇත්තටම එඩියුකේෂනල් පර්පස් එකක් වෙනුවෙන් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලන්ගේ මූලිකම කාරණාව තමයි මෙහෙට ආවට පස්සේ ඉගෙන ගන්න එක. ඒ අතරේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඉගෙන ගන්න කාලෙදී පැය 20ක කාලයක් හම්බෙනවා ඔයගොල්ලන්ට වැඩ කරන්න. එහෙම නැත්නම් රැකියාවක් කරන්න. ඉතින් සතියකට පැය 20ක් හම්බෙනවා, මාසෙකට පැය 80ක් හම්බ වෙනවා. ඉතින් මීට අමතරව ඕගොල්ලොන්ට සමහර කාල තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් සම බ්‍රේක් එක, එහෙමත් නැත්නම් වින්ටර් බ්‍රේක් එක, එහෙමත් නැත්නම් අපි හිතමු ඊස්ටර් බ්‍රේක් එක. මෙන්න මේ වගේ කාල සීමාවල් වලදී ඕගොල්ලොන්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ ඔපචුනිටි එකත් ඔයගොල්ලොන්ට ගන්න පුළුවන්. ඔගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට බ්‍රිටන් වලට ආවොත් මම හිතනවා ඔයගොල්ලෝ මේ ප්‍රශ්න ගැන ගොඩාක් වොරි වෙන්නේ මේ අලුතින් ගෙනාපු නීතිත් එක්ක. ගොඩාක් කලවට මාස්ටර්ස් ඩිග්‍රීස් වලට එන නංගිලා මල්ලිලා ඔගොල්ලන්ට ඩිපෙන්ඩන්ස් ලා වරගෙන ඉන්න බැහැනේ දැන්. ඉතින් ඒ නිසා වෙන්න පුළුවන් ඔයගොල්ලෝ මේ ගැන වොරි වෙන්නේ. මොකද ඔයගොල්ලන්ට කෝස් ෆී එකක් තියෙනවා ගෙවන්න. විතරක් නෙවෙයි ඔයගොල්ලෝ ඉන්න රෙන්ට් එක ගෙවා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ කෑම බීම මේ හැමදේම ඔයගොල්ලෝ මැනේජ් කරගන්න ඕනේ. ඉතින් මේ නිසා ඔයගොල්ලෝ මේ කීයක් විතර හොයන්න පුළුවන්ද අක්කේ වගේ ප්‍රශ්න අහලා මට මැසේජ් කරලා තිබුණා. ඉතින් අර කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මතකම තියාගන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ එන්නේ ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඒකට තමයි ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. හැබැයි තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ මෙහෙට එන්න කලින්, මෙහෙ විතරක් නෙමෙයි ඕනම රටකට ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වීසා එකට යන්න කලින් ඔයගොල්ලෝ පෙන්නනවා සෝස් ඔෆ් ෆන්ඩ්ස් කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒ අදාළ රටට ඇවිල්ලා ඉගෙන ගන්න අවශ්‍ය කරන මුදල් ඔයගොල්ලෝ ගාව තියෙනවා කියන එක තමයි ඒ විදිහට පෙන්නන්නේ. ඉතින් ඒ නිසා ආයමත් මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ අරමුණ වෙන්න ඕනේ ඉගෙන ගන්න එක. ඒ ඉගෙන ගන්න කාලය ඉවර වුණාට පස්සේ අවුරුදු 10 හරි අවුරුදු 1 හරි ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න මෙහි ඉඳගෙන. ඉතින් ඔගොල්ලෝ ජනවරි ඉන්ටෙක් එකට ආපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලන්ට බොහෝ දුරට ජුනි මාසෙ විතර ඉඳලා සමර් බ්‍රේක් එක හම්බෙනවා යුනිවර්සිටිස් වලින් මාස 3ක් විතර. ඉතින් ඒ කාලේ ඔගොල්ලන්ට ඇති වෙනකන් ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔගොල්ලෝන්ට වින්ටර් බ්‍රේක් එකත් ඒ වගේම ඊස්ටර් බ්‍රේක් එකත් හම්බ වෙනවා. හැබැයි ඔගොල්ලෝ එන්නේ සෙප්තැම්බර් ඉන්ටේක් නම් ඔගොල්ලන්ට ජනවරි ඉන්ටේක් එකට එන කෙනෙක්ට තරම් ලොකු කාල සීමාවක් මේ විදිහට ෆුල් ටයිම් වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔගොල්ලන්ට ගොඩක් කාලයකට හම්බ වෙන්නේ වින්ටර් බ්‍රේක් එකත් ඒ වගේම ඊස්ටර් බ්‍රේක් එකත්. ඒක ගොඩක් කාලයකට වින්ටර් බ්‍රේක් එක සති දෙකක් වගේ තමයි හම්බ වෙන්නේ. ඊස්ටර් බ්‍රේක් එකත් ගොඩක් කාලයකට සති දෙකක් තුනක් වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක ටිකක් කාල සීමාව අඩුයි අර මුදල්ම උපයනවා කියන පරමාර්ථයෙන් එන කෙනෙක්ට. ඒක ලොකු අස්වැසිල්ලක් මේ ඉගෙන ගන්න වැඩවලට වැදගත් කියලා හිතන කෙනෙක්ට. ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට මූලික වශයෙන්ම මෙහි ඉගෙන ගන්න කාලෙදී හම්බ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වෙද්දී මහ බ්‍රිතාන්‍යයේ පැයකට ගෙවන අවම වැටුප පවුන් 11.45ක්. ඉතින් මේ අවම වැටුපට වඩා වැඩිපුර ගෙවන රැකියාව උන තරම් තියෙනවා ස්ටුඩන්ට්ස්ලාට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඒ විදිහේ ජොබ් එකක් හොයාගත්තොත් අර සාමාන්‍ය ශිෂ්‍යෙක් උපයනාට වැඩිය මුදලක් අර පැය 80 කියන කාල සීමාව වැඩ කරලත් ඔයගොල්ලන්ට හම්බ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා තාමත් මගේ මෙහි ස්ටුඩන්ට්ලාට තියෙන පාර්ට් ටයිම් ජොබ්ස් ගැන කරපු වීඩියෝ එක බලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. ඒකේ මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ එක ලින්ක් එක ඔයගොල්ලන්ට දාලා තියන්නම්. ඉතින් ඒකේ මම කියනවා මොනවාද ඔයගොල්ලන්ට මෙහි ආපුවම කරන්න තියෙන ජොබ්ස්, කොහොමද ඔයගොල්ලෝ ජොබ්ස් හොයාගන්න ඕනේ, ඒවට ඇප්ලයි කරන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම ඒ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒ හින්දා
ඒ වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මොනවද මේ විදිහට ටිකක් වැඩිපුර ඕගොල්ලන්ට උපයන්න පුළුවන් රැකියා. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයා ඉගෙන ගන්න යුනිවර්සිටි එකේම ජොබ් එකක් හොයාගන්න. ස්පෙෂලි ඔයගොල්ලන්ට පුළුවන් නම් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ජොයින් වෙන්න. එහෙමත් නැත්නම් තවත් ගොඩක් ස්ටුඩන්ට් එම්බසඩර් වගේ ටයිටල් ඔසේ ජොබ්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ජොබ් එකකට හරි ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන් නම් ඒ වගේ අයට අර සාමාන්‍යයෙන් පැයකට ගෙවන අවම වැඩපට වඩා වැඩි වැඩපක් යුනිවර්සිටිස් වලින් ගෙවනවා. ඉතින් ඔයාට ඉගෙන ගන්න යුනිවර්සිටි එකෙම ජොබ් එකක් හම්බනවා කියන එකත් ලොකු ඔපෂුනිටි එකක්. උගලන්ට පුළුවන් අර හැම ඔයා ඉගෙන ගන්න ෆෝකස් කරන කෙනෙක් නම් ඇත්තරම උගලගේ ඇත්තම බලාපොරොත්තු ඉගෙන ගන්න එක නම් ඒ විදිහට ඒ වගේ දෙයක් ගැන අවධානය යොමු කරන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒක ඔයගොල්ලොන්ගේ ඇකඩමික් දේවල් වලටම ගොඩාක් සපෝට් කරන දෙයක් වෙයි. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ට ඉස්සරහට වැඩ කරද්දී ඔගොල්ලොන්ගේ CV එකට වුණත් ඒක ගොඩාක් වැදගත්. ඉතින් ඒ වගේ ජොබ් එකක් හොයාගන්න උනන්දු වෙන්න පුළුවන්. දැනට මෙහෙට ඇවිල්ලා ඉන්න නංගි ළමල්ලිලාට වුණත් මොකද ඔයගොල්ලන්ට තව කාලය තියෙනවා. ඉතින් ඒ කාලය අතරතුර මේ විදිහට ඔයගොල්ලන්ගේ ජොබ් එක අවශ්‍ය නම් මාරු කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙහි රැකියා අවස්ථා ගැන කතා කරන්න තියෙන්නේ. මතක තියාගන්න ඕනේ මොන දේ කරත් ඔගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ස්ටුඩන්ට් රූට් එකකින් කියලා මතක තියාගන්න. ඔගොල්ලන්ට ඔගොල්ලන්ගේ ඉගෙන ගන්න කාලේ ඉවර වුණාට පස්සේ අපි හිතමු ඔයාට ෆුල් ටයිම් වැඩ කරන්න ස්පොන්සර් ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් ඒකෙදි ඔගොල්ලෝ මේ වැඩ කරන කාල සීමාව ගැන හරියට සැලකිලිමත් වෙනවා. ඔගොල්ලෝ හරියට මේ පැය 20 කියන එක මේන්ටේන් කරලා තියෙනවද, සතියට ඒ වගේම මාසෙට පැය 80 කියන දේ මේන්ටේන් කරලා තියෙනවද, මෙන්න මේ දේවල් හරියටම ලීගලි චෙක් වෙනවා. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ ඒ ගැනත් මතක තියාගන්න ඕනේ. ඔගොල්ලෝ හරියට යුනිවර්සිටිස් යන්න ඕනේ. මොකද දැන් මෙහි නීති එන්න තද වෙනවා. ඉතින් ස්ටුඩන්ට් රූට් එක ඇබියුස් කරනවා කියන චෝදනාව ගොඩාක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ඇලිගේෂන් එකක්. ඒ නිසා ඒ ගැනත් මතක තියාගන්න ඕනේ ඔගොල්ලෝ මෙහෙට ආවට පස්සේ. මේ දවස්වල ඔයගොල්ලෝ ටිකක් විතර කාර්යබහුල ඇති සෙප්ටෙම්බර් ඉන්ටේක් එකට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් මම ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝස් ගොඩාක් කරලා තියෙනවා. කොහොමද ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්, ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට අවශ්‍ය ඩොකියුමන්ට්ස් කොහොමද හදාගන්න ඕනේ, මේ හැම දෙයකම එකින් එක මම වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලුවේ නැත්නම් ඒවත් බලන්න අමතක කරන්න එපා. දැන් අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු මේ වෙද්දී යුනිවර්සිටිස් ගොඩක ඇප්ලිකේෂන් ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් ඔගොල්ලන්ට පුළුවන් බලන්න ඔගොල්ලොන්ගේ කැමැත්ත තියෙන සබ්ජෙක්ට් ඒරියා එක, ඔගොල්ලෝ කැමති යුනිවර්සිටිස් එක චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට අපි දැන් මේ ආදායම් නැත්තම් වැටුප් ඉපින් ගැන කතා කරාට මේ වීඩියෝ එකේ ඔගොල්ලොන්ට මේ කිසිම දෙයක් වියදමක් නැතුවම මහබ්‍රිතාන්‍යට එන්න ඕන තරම් මාස්ටර්ස් වලට ස්කෝලර්ෂිප් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවට ගොඩක් කලින් ඔගොල්ලෝ ඇප්ලයි කරන්න ඕනේ. මොකද ඒකේ ප්‍රොසෙස් එක ටිකක් වැඩි සාමාන්‍ය ඇප්ලිකේෂන් එකකට වඩා. ඉතින් ඒව ගැනත් උනන්දු වෙන කෙනෙක් නම් මං ඉස්සරහ වීඩියෝ එකකදී ඔගොල්ලොන්ට ඒ ගැනත් කතා කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. මං හිතනවා මගේ වීඩියෝකින් ඔගොල්ලොන්ට දෙයක් ලැබෙන්නේ නැති කියලා නංගිලා මල්ලිලාට ඉස්සරහට මෙහෙට එන්න බලාගෙන ඉන්න අයට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔගොල්ලොගේ ගෙදරට එනකම් පරිස්සමින් ඉන්න. ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රිප්ලයි කරන්නම්. මොකද පහුගිය ටිකේ නම් ඇත්තටම මට තිබ්බ වැඩත් එක්ක ඔයගොල්ලොන්ට මට වීඩියෝස් ගේන්නත් බැරි වුණා, ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නත් බැරි වුණා. හැබැයි දැන් මම ටිකක් නිදහස්. ඒ නිසා අපි ඉස්සරහටත් ඔයගොල්ලන්ගේ ගමන සාර්ථක වෙනකන් ඔයගොල්ලන්ට මේ මහ බ්‍රිතාන්‍යයට එන හීනේ හැබෑ වෙනකන් අපි එකතු වෙලා වැඩ කරමු. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න පුළුවන් නම් ඊමේල් එකක් දාන්න, මම ඔයගොල්ලන්ට රිප්ලයි කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරේ. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.